everyone, welcome back to my channel. Hello, kohomada walata. Ithin man hitana ogala hamoma godak hondin athi kiyala e wage ma gewalalata vela parissamata athi kiyala hitana. Ithin me dawasala tiyena kalabala tattayat ekka me virus ekak nisa man hitanne godak tangwala prashna godak tiyena. Ithin gedarata vela iddi attata meka ehema wenada ekka kisima wenasak dannenne apita gedarata vela iddi man jeevath wenne italiye milan city eke. ඉතින් ගෙදරට වෙලා ඉදි දැනෙන්නේ නැති වුණාට අනිවාර්යෙන් එළියේ බැලුවොත් සෙනගහරි මඩුයි වෙනදා වගේ පාක් එකක ඉඳගෙන එහෙම කතා බහ කර කර ඉන්න සෙනගව දකින්න නැහැ. ඉතින් ඒ වගේම ගොඩාක් අර සෙනග ගැවසෙන තැන්වලත් මම හිතන්නේ මේ වෙද්දි ගොඩාක් සෙනග අඩුයි. ඒ වගේම මේ වෙද්දි මේක ගොඩාක් අර පේන්නම තියෙන දෙයක් තමයි සුපර් මාකට්ස් වල හවස් වෙද්දි මම හිතන්නේ වැඩ ඇරෙන වෙලාවල් වගේ ඒ වෙලාවල් වෙද්දි සම්පූර්ණ සුපර් මාකට් හිස් වෙනවා. මොකද ගොඩාක් අය මේ වෙද්දි ගෙදරට ගෙනහිල්ලා ගොඩාක් බඩු තියාගන්න පෙළඹිලා තියෙනවා. ඉතින් ඒකේ හොඳ සහ නරකකුත් මම දකිනවා. මොකද අර ගොඩාක් කලබල වෙලා ගොඩාක් දැන් අපි වෙනදට ගන්න ප්‍රමාණය නෙමෙයි ගොඩාක් වැඩියෙන් ගෙනියද්දි මේ විදිහට සමහර විට අපිට හිතන්නේ නැති විදිහට අවශ්‍යම වෙලාවට බඩු ගන්න නැති වෙන්නත් පුළුවන් ටික කාලයකට කියලා මට සමහර විට හිතෙනවා. මේ යන විදිහට ගියොත් මොකද යන හැම වෙලාවෙම දැනට නම් මං හිතන්නේ උදේට ආපහු ඒගොල්ලෝ ස්ටොක් අරගෙන එනවා. ඒක නිසා සුපර් මාකට් හවසට ඒ තත්ත්වයේ තිබුණත් උදේ වෙද්දි කොහොම හරි බඩු වලින් පිරීලා තියෙනවා. හැබැයි ඒක කොච්චර දවසක් තියෙද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ මොකක් හරි ඒකට සිස්ටම් එකක් හැදේ. හැබැයි මෙහෙම ගියොත් අර මේ දවස්වලම ගොඩක් අයට ගන්න දේවල් අවශ්‍යම කරද්දී දේවල් ගන්න නැති වෙන තත්ත්වෙකුත් පේන්න යනවා. මතක නැහැ කාගේ හරි ඉන්ස්ටාග්‍රෑම් ස්ටෝරි එකක වගේ මට ඇහුණ ෆිල්ම් එකක ජීවත් වෙනවා වගේ මේ දවස්වල. මොකද ෆිල්ම්ස් වල තියෙනවානේ මේ අර මුකුත්ම බඩුනේ අර ලෝක විනාශයක් ආවම නිකන් හරි අමුතුයිනේ. ඒක එහෙම නැත්තම් කැම නැති කාලයක් ඇවිල්ලා එහෙම හරි අපි ගොඩක් ෆිල්ම්ස් දකිනානේ. ඉතින් අර ඒ වගේ තත්ත්වයක් අපි දැන් මේ එහෙම තත්ත්වයක් නිකන් ඇසලින් දකිනවා වගේ ෆීලිං එකක් තියනවා කියලා එයා කිව්වා. මට ඇත්තටම මතක නැහැ කවුද කියලා, කවුරු ඉටලියන් යූටියුබර් කෙනෙක් වට මතක විදියට. ඉතින් ඇත්තටම ඒක මටත් හිතුණා ඕ මොකද ලොකු වෙනසක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් එහෙම සුපර් මාකට් එක දැන් පාස්තා ගත්තොත් ගොඩාක් පැකට්ස් ගොඩාක් තියෙනවා. ඉතින් සිය ගානක් සෙනගෙනවා. ඉතින් එතකොට එක පාර මෙහෙම හැමතැනම ඉස්සෙල්ලා දකිද්දි ඒක හරිම අමුතුයි. කොරෝනා වෛරස් එක ආසාදිත වුණ කිසිම කෙනෙක් මේ වීඩියෝ එක බලන්න නැතුව ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙම කියලා අපි හරි වාසනාවන්තයි, එහෙම කියලා අපිට සතුටු වෙන්න බෑ. මොකද කාටම උනත් ප්‍රශ්නයක් නම් කාටම උනත් කවුරුම හරි දුකකට පත් වෙලා ඉන්නවා නම් ඒක අනිවාර්යෙන්ම ඒක හරි පාවෝ. ඉතින් ඒක ගැන අනිවාර්යෙන්ම දුකක් ඇති වෙනවා. ඒත් නෙමෙයි මෙතනදී ආත්මාර්ථකාමී වෙන්නම බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. මොකද එක්කෙනෙක්ට කාටම හරි අපි දන්නේම නැති කෙනෙක්ට හැදුනත් මේ ලෝකයක් අනතුරේ වැටෙනවා. එක්කෙනෙක්ට හැදිලා තව කෙනෙක්ට හැදිලා මෙහෙම ඒක අපි දන්න කෙනෙක්ටද හැදෙන්නේ, අපිට දුකද නැද්ද තවත් කෙනෙක් ගැන එහෙම හිතන්නවත් බෑ. මොකද එච්චරටම මේක හැමෝටම බලපාන, ලෝකයටම බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා. මගෙන් අහලා තිබුණා බය නැද්ද කියලා. ඉතින් ඔහොම දෙයකට මූණ දෙනකම් මං හිතන්නේ මේ ගෙදර මම වෙනදා වගේම වීඩියෝස් කරනවා, මගේ බලපැටියත් එක්ක මං එළියට යනවා, ඒක කරන්නම වෙනවා. අපිට ගෙදරට වෙලා ඉන්න බෑ. ඒ වගේම රස්සාවල් වලට යනවා, ඒ රස්සාවල් වලට යනවා. ඒ දේවල් තවම නතර වෙලා නැහැ. ඉතින් ඒක නිසා අර සම්පූර්ණ ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ ගෙදර ඉන්නකම්. හැබැයි ඉතින් මේ වගේ දෙයකට චුට්ටක් හරි මූණ දෙන්න උනොත් මං හිතන්නේ අඬන්නවත් මතක් වෙයිද දන්නේ නැහැ. එච්චරට බය වෙයි, ගොඩාක් දුක හිතෙයි, ජීවිතේ නැති වේද කියලා බය හිතෙයි. ඉතින් ඒ වගේ මොහොන දීලා ඉන්න අයගේ සිටුවේෂන් එක ඒගොල්ලොගේ මානසිකත්වය කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඉතින් ඒක නිසා එහෙම දෙයක් තව දුරටත් කාට මොනත් නොවෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. මම ඔයගලන්ට වෙනදා වගේම වීඩියෝස් අරගෙන එනවා. ඔයගලන්ට මම සතියට දවස් පහට වීඩියෝස් පහරගෙන එනවා. ඒක වෙනදට වෙනදා වගේ මේකේ විදියටම වෙනවා. මේක ගැන කතා නොකරම දිගටම සාමාන්‍ය වීඩියෝස් කර කර ඉන්න බැරි නිසා මං හිතුවා
අද මම ඕගොල්ලන්ට කරන්න හිටපු වීඩියෝ එක ස්කිප් කරලා මේ ගැන චුට්ටක් ඕගොල්ලන්ට කතා කරන්න. මේ වෙද්දි වෙනසක් විදිහට දකින්න තියෙන සාමාන්‍යයෙන් කෑම බීම ගන්න තැන් සහ සුපර් මාකට්ස්, රෙස්ටුරන්ට්ස්, බාර්ස් එවගේ මිනිස්සු ගොඩක් ගැවසෙන තැන් හවස 6න් පස්සේ අරින්න තහනම්. ඉතින් හවස 6න් පස්සේ වහන්න කියලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම චයිනීස් අයගේ වනම් සම්පූර්ණයෙන්ම වැහිලා තියෙනවා මම සමහර ඒවා දැක්ක. හැමතැනම දවසම වාලා එහෙම නැහැ. හැබැයි හවස 6 වෙද්දි වහන්න කියලා තමයි තියෙන්නේ. විශේෂයෙන්ම කෑම බීම ගන්න තැන්, shopping mall හෝ ඇඳුම් shops ඒ දේවල් නම් මං හිතන්නේ වෙනදා time එකටම වගේ ඇති කියලා හිතනවා. හැබැයි කොහොම වුණත් මං හිතන්නේ ඒවත් ඉදිරියේදී වහයි. ඉස්කෝල හැම එකක්ම මං හිතන්නේ වහලා ඇති අනිවාර්යයෙන්. මේ වගේ තත්වයකට එනවා කියන්නේ අනිවාර්යයෙන්ම ඉතින් මේ තත්වය බරපතලයි කියන එක තමයි. මේක ඉතාලියට ආව නිසා කතා කරනව නෙමෙයි. මොකද ඉතාලියට ආව නිසා තමයි ඔයගොල්ලෝ මගෙන් අහන්න ගත්තේ. ඒ නිසා තමයි මම මේ කතා කරන්න හිතුවේ. හැබැයි මේක ලෝකේ කොහේට වුණත් කාට වුණත් කරදරයක් වුණා කියලා හෙද්දි මට නම් හරි අමාරුයි. ඒක හරි දුකක්. මට සමහර වෙලාවට හිතෙනවා අපි අර ගොඩාක් ඉතින් නීචකින් ඈත් වෙලා නිසා චෙකින් ලැබෙන දේවල්ද මේවා කියලා. ඉතින් ඇත්තටම මේ මම ඔයගොල්ලන්ට නිතරම කියන හොඳට ජීවත් වෙන්න, හොඳින් ජීවත් වෙන්න කියලා. මම ගොඩාක් සතුටු වෙනවා මගෙත් එක්ක ඉන්න ඔයගොල්ලෝ ඉතාම ගොඩාක් හොඳ කට්ටිය. ඉතින් හරි හොඳ මිනිස්සු කියලා මම හැමදාම කියනවා. මට ඒක ගැන හරි සතුටුයි. ඉතින් නරක කමෙන්ට් එකක් වුණත් එනවා හරි අඩුයි මගේ channel එකට. මම හිතන්නේ ඊයේ මගේ vlog එකට එක කමෙන්ට් එකක් ඇවිල්ලා තිබුණා. මෙයාට කෑම බීමත් හරි ලොකුයි වගේ හරි එන්න එහෙම කමෙන්ට් එකක්. ඒ කියන්නේ ඒක නෙමෙයි පෙන්වන්නේ මේ කියලා. මං දන්නේ ඉතින් එයාට බර්ග් එකක් කන එකත් එච්චර ලොකුවට දැනනවාද කියලා. මොකද මං ඒක කහලත් කිව්වේ කිසිම රහක් නැහැ කියලා. ඒ නැතත් මං හරි ආසයි කියලා පෙන්නුවත් ඒ මම ෂෙයා කරනවා විතරයි. නැතුව මේ කන්න නැති ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඇත්තටම අපි සතුටු වෙන්න ඕන අපිරිය හිතන තරමට කෑම තියෙන එක ගැන. මොකද එහෙම නෙමෙයි අපි සමහර විට විසික් කරන දේවල් පවා කන්න නැති මිනිස්සු ඉන්නවා. ඉතින් අලගේ ඩියක්වත් කන්න නැති මිනිස්සු ඕන තරම් ලෝකේ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා කෑම කියන්නේ මහ ලොකුවට මේ ලොකුවට ඔළුවේ දාගෙන ඉන්න දෙයක් නෙමෙයි. නමුත් මම නම් කෑම කියන්නේ ගොඩාක් ආස දෙයක්. ඉතින් බ්ලොග් එකක් කියන්නේ දවස ගෙවෙන විදියක්. ඉතින් ඒක ෂෙයා කරද්දී ඒ වගේ දෙයක් මං හිතන්නේ ෂෙයා කරන එක හරි සාමාන්‍ය දෙයක්. ඉතින් මං හිතන්නේ YouTube එකක් කවදාවත් බලලා නැති, Instagram එකක් කවදාවත් බලලා නැති, මේ social media එකේ ඉන්නෙම නැති හෝ අර කෙනෙක්ගේ දෙයක් දැක්කහම මොනාමාරි වෙලා වැරදි කියන මිනිස්සුත් ඉන්නවා. ඉතින් ඒ වගේ කෙනෙක් වෙන්න ඇති. කොහොම හරි මම කමෙන්ට් එක නම් අයින් කරලා දැම්මා. ඉතින් ඒ වගේ අය කොහොමඩක් මගේ channel එකට එන්න ඕනේ නැති නිසා පරිස්සමට ඉන්න එක හොඳයි. හැබැයි ගොඩාක් බය වෙලා ගොඩාක් කලබල වෙන එකෙත් කිසිම තේරුමක් නැහැ මං හිතන්නේ. දැන් එහෙම කරන්න තරම් දෙයක් නැහැ. ඉතින් අපි අසනීපුණොත් ගිහිල්ලා හොස්පිටල් ඇඩ්මිට් වෙන්න තමයි තියෙන්නේ. ඒ අරෙන් අපිට කරන්න දෙයක් නැහැ. සුපුරුදු විදිහටම ජීවිතේ මේ විදිහට ගිවිලා යනවා. ඉතින් හැම වෙලාවෙම කාට හරි කරදරයක් කියලා හෙද්දි ඇස්වලට කඳුළු එනවා. ඒක හරි දුකක්. හැබැයි ඉතින් තව දුරටත් අපි කාටවත්ම මේ වගේ කරදරයකට ගොදුරු වෙන්න නොවේවා කියලා ප්‍රාර්ථනා කරගෙන පොසිටිව්ව හිතාගෙන අපි කොහොම හරි ඉමු. මොකද අද මේක ඕගොල්ලෝ මගෙන් නිතරම අහන්නේ මේක ඉතාලියට ආව නිසා. මීට කලින් තව ගොඩාක් රටවල් වලට ආවා සහ තව ඉදිරියට ගොඩාක් මේක ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඉතින් හැමෝම ගෙදර නතර වෙලා පොඩ්ඩක් මේක කාම් වෙනකම් පොඩ්ඩක් ඒ විදිහ දෙයක් කරන්න පුළුවන් නම් හැම තැනකම හැම රටකටම මං හිතන්නේ එහෙම තත්වයකට ඒද දන්නේ නැහැ කියලා මට දැන් හිතෙනවා. මොකද මේක හොයන්න බෑ කිසිම තැනකින්. එක එක තැන්වලින් මේක එනවා. මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක්ට මින් ඉදිරියට මේ දෙයට මේ දේ හැදෙන්න එපා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඉතින් පුළුවන් උපරිම පොසිටිව් ඉන්න බලමට ඉඳලා සුපුරුදු විදියටම වීඩියෝස් එනවා වෙනදා වෙලාවටම. වෙලාව වෙනස් වෙනවා නම් මම ඔයගලන්ට අනිවාර්යයෙන්ම ස්ටෝරිස් ලින්ක් එනවා. ඉතින් ඒක නිසා වෙනදා වෙලාවටම මම එනවා. අද කවද්ද? වෙන්ස්ඩේ. අද බදාදා. හෙට බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා අනිවාර්යයෙන්ම බලන්න අලුත් වීඩියෝ එක. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න, මමත් පරිස්සමෙන් ඉන්න. අපි හැමෝම පුළුවන් උපරිම බලන්න. ඉතින් හොඳින් ජීවත් වෙන්නනේ නේද? ඉතින් අපි හැමෝටම සතුටින් ඉන්න කාලයක් එන්න කියලා සහ මේ ලෝකේ මේ නිතර නිතර එන මේ ලොකු කරදර අඩු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මොකද මම නම් හැමදාම හිතන්නේ අපි මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ යන්න. ඒ කාලය කෙටිද දිග
දිගද අපි දන්නේ නැහැ. ඒ ඉන්න කාලය තුළ කිසිම පුද්ගලයෙක්ට කරදරයක් නැතුව කිසිම මිනිසෙකුට කරදරයක් නැතුව හොඳ මිනිසු විදියට ජීවත් වෙලා මැරිලා යන්න තියනවා නම් ඒක තමයි මං හිතන්නේ විය යුත්තේ. ඉතින් ඒක නිසා මින් ඉදිරියට කරදර නොවේවා කියලා ප්‍රාර්ථනා කරමු. මම ඔයගොල්ලොන් හම්බ වෙන්න හෙට. මොකද හෙට තස්ටි. හරිද? හෙට ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉන්නම්. අද මට ඔයගොල්ලන්ට මේක අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ කියලා දැනෙන නිසා තමයි කතා කරන්න හිතුවේ. අපි හම්බ වෙමු හෙට. හැමෝම පරිස්සමින් ඉන්න. Bye.